දන්න හින්දම අදක් පමණක් හිනැහිලා මම මිලා ඉන්නවද මම උදේ ඉඳලා ට්‍රයි කරනවා කෝල් කරන්න යා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ ඔයාගේ නම මොකද්ද මැක්ස් ඒක බොරු නමක් නේ හස්බන්ඩ් කියලා තිබුණේ වෙන නමක් මං අහන්නේ ඒ නම මතීෂ මතීෂ ඇලිකෙවල බොරු නම් දාගෙන මිනිසුන්ව රවට්ටන්නද හදන්නේ අනේ නෑ මෑම් මගේ මේ බිස්නස් වලට ඕන නිසා නික්නේම් එකක් යූස් කරන්නේ ඉතින් ඔයාගේ ඇත්ත නමින් ඇයි බිස්නස් කරන්න බැරි මතීෂ ඇලිකෙවල කියන්නේ හොඳ ඩීසන් නමක් නේ ඔව් හැබැයි IT කමියුනිටි එකට ඒක පොඩක් ට්‍රැඩිෂනල් වැඩි නේද මෑම් ඒක ඉන්න මැක්ස් කියලා යූස් කරන්නේ මැක්ස් ඉස් just a little bit easy to pronounce you know වාඩි වෙන්නකෝ ලලිතා ලලිතා මැඩම් ලලිතා අන්න අරයට එන්න කියන්න හා මැඩම් वचने कथा कर ලලිතා ඔයා දැන් මගේ ලුණු ඇඹුල් නැතුව අහගන්න හදන්නේ. ගිල මම කිව්ව දේ කරනවා. ගිල කියනවා මේ මට සනීප නැහැ. සනීපුරාම කෝල් කරන්න කියලා. හොඳයි බේබි. නේ මන් දන්නේ. උණු හින්ද බොන්නත් බෑ, කිරින් දහක දාන්නත් බෑ. කමන්නේ. अदर विसिकर हेट बोना मैडम बेबी टे सानीपन है हम तू नाम कॉल लेकर देना के लिए क्या नहीं क्यों बा लाली मुकदमे बोर क्या ने मामे हो तो टीन ने अने सॉरी मैं की मटा हाफ एन आवा देने माइक मत लास्ट चला ना අලගන්නක මංගෝ ලලිතා ඔයාට කියන්න කියපු දෙය නේද ඔයා ඇවිල්ලා කිව්වේ ඔව් මැඩම් නැහැ මැඩම් මට හිතිලා කිව්වේ මං සර්ට බොන්න මොන හරි අරන් ඉන්නම් ඉක්මනට කූල් ඩ්‍රින්ක් එකක් අරන් ඉන්න සර් एक पारक दुन्नो ऑर्डर का आई मगे दे पारक कहाँ दे पामाली तेरू ना क्या बात काला आप हो ऐंदर गया हक्के बेबी आई थिंक क्या बने भी මම් බේබිට කැවුවා. ඒකට මොකද තම්පු? කොහමරක් දරුවා කන්නනේ උනේ? තම්පු වඩාගෙන හදාපු දරුවානේ. මට වගේම දරුවගේ ජීවිතය ගැන වගකීමක් තම්පුටත් තියෙනවා. අනික දනුකි මං කියන දෙයටත් වඩා අහන්නේ තම්පු කියන දෙනේ. अपे ब
බබා හොඳයි අඳන්නේ බබා හරි 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 මගේ පුතා හොඳයි හොඳ බේබි හොඳ බේබි අඳන්නේ හරි 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 කාක්කෝ කාක්කෝ දරුවට කී කරුණ නේද රාජි? දරුවා තම්පු අතේ මිදලා හුරු වෙලා නේද තම්පු? දරුවා ලොකු වෙච්ච කාලෙක එහෙම වුණොත් එහෙම වාට ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙනවා. මොනාද වාමේ කියන්නේ සොමි? තාම දරුවා පොඩිනේ. ලොකු වුණාට පස්සේ ওই ගතිය වෙනස් වෙයි. එහෙම වුණොත් නම් ඉතින් හොඳයි. එහෙම නොවුණොත් එහෙම මන් නැති කාලෙක ඔයාලා දණිකුත් එක්ක හොඳ හොඳ ඔට්ටු අල්ලන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් තම්පුට තමයි සාමදාන විශ්කාරකම කරන්න වෙන්නේ නේ තම්පු? අපෝ එහෙම වෙන එක නෑ අයියේ. රාජිකාක්කා කියන්නේ හොඳ අම්ම කෙනෙක් නේද බටියෝ? ආ ඇද්දා ගත්තා. හරි 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 බලමු. තම්බුස්. මොකෝ බා? මැඩම් කිව්වා විශ්වාසවන්ත තුන් හතර දෙනෙක් මෙහෙට බස්සන්න කියලා. මොකද කරන්නේ? කිව්ව එක කරපන්. එච්චරයි. අයියෝ ඔකේ මොකක් හරි අවුලකින්ද? නෑ මේ කිමේ මගේ පපුව චුට්ටක් රිදෙනවා. පපුව? මිලා what happened? මොකක්ද එකපාරට උනේ? මොකක්ද වෙන්න උනේ? අපි ඉක්මනට හොස්පිටල් එකට යන්නද? උත්තර දෙ. හරි ඉතින් දැන් තාත්තව හම්බෙන්න ඕන නම් මං කෙලිම ඔෆිස් එකට යනවානේ. නිකම් බොරුවට ඔයාව හම්බෙන්නේ නෑයිද මම? කනේ යන්නේ. මේ අපේ
ලලිතට පිස්සු අනේ. හයි. ලලිත මොනවද කිව්වේ? ලලිත මොකද කිව්වේ නැහැ. මට මේ මොනාර කිව්ව වගේ මතකයි. අපේ අමාරුවත් අඩු වුණා වගේ. අපියා. ඔයා කියන සමහර දේවල් මට තේරෙන්නේ නැහැ මිලා. ඒක මේ තේරෙන්නේ නැහැ. මං ඔය එක එක වෙලාවට මගේ කටට එනේන විදිහට එක එක දේවල් කියනවා. යා. Are you sure? යා. සතියකට වෙලා ජීවත් වෙන්න පුළුවන්. දාමු දෙට්ටුව. වතුර. මොනාද බං වතුර වතුර කියලා කිඳ ගියා. බය නැතුව දාපන් ඔට්ටුව. බ වතුර නැතුව සතියක් ජීවත් වුණොත් බොගිලාපව රබර් වතුර දාන. හැබැයි දුඹ වතුර නැතුව මැරුණොත් බඩට ගල් පුරවලා මූද මැන්තර ගිහින් දාන. ඔටුද අතුර සොරි කොල්ලු ඔට්ටුව නම් ඔට්ටුව සතිය වතුර නෑ මට හිතෙනවා තම්පෝ ඔය මෙහිණි වහන්සේව හම්බ වෙලා දනුක කියන්නේ කවුද කියලා තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. අක්කේ මේ කරාබු මාල ගැලෙව්වයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහනේ බේබි මහාන වෙනවා කියලා. වෙන නොයන දේ විමස විමස ඉන්න වෙලාවක් නැහැ තම්පෝ. අපිට තියෙන ක්‍රියාත්මක වෙන්න. එක්කෝ දනුකි නිමේෂ් එක පැනලෙයි. නැත්තම් මහාන වේ. මෙමේ නිමේෂ් ගැන මම බලා ගන්නවා. අක්ක ඉස්සෙල්ලා ගිහලා ඔය ඇමතිගේ වැඩේ ඉවර කරලා ඉන්නකෝ. ඇමතිගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එක ලේසි වෙන එකක් නෑ තම්පෝ. මේ මිනිහා ඉන්නේ මේ බලේ වෙනුවෙන් රටම ගින තියන්න පුළුවන් තැනකනේ. මම්මගේ වයිෆ් ඇරුණකොට ගෑණියෙක් කියන දෙයකට අහුම්කම් දුන්නා නම් ඒ අහුම්කම් දුන්නේ රාජිකාන ඕන කියන දෙයකට විතරයි. කාන්ති ජයවර්ධන. කොහෙවත් යන මේ තුත්ත දෙකේ ලේකම් ගෑණියෙක්. සාමාන්‍ය දැනීම ඔය අරවා මෙව්වා ප්‍රශ්න පත්‍ර පහකට උත්තර ලියලා පරිපාලන සේවයේ ගොඩ දාගෙන එනවා මෙතන මාව කන්ට්‍රෝල් කරන්න. රාජිකාන ඕනේ. මේ ගෑණි දිගටම මගේ අමාත්‍යාංශයේ හිටියොත් මං ලබන පාර පාර්ලිමේන්තු වෙනවා බොරු. මේ ගෑණි හදන්නේ මගේ අත් දෙක බැඳලා දාන්නයි. මේ ගෑණිට ඕනි මාව නැති කරන්න. කාන්ති ජයවර්ධන. රාජකාරණෝන හිතන්නේ මං මොනව කරන්න ඕනේ කියලාද? මේ ගෑනිට මගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න ඕන කියලා දෙතන්නේ. එමෙතුමම කියන්න. මොකද්ද මං කරන්න ඕනේ?
අපිට බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා රාජිකාන ඕන දන්නවනේ. කාන්ති ජයවර්ධන නෙමෙයි මොකෙක් ඉස්සරහට ආවත් මගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට යන්න ඕනේ. ඒව එහෙම ලේසියෙන් නතර කරන්න බෑ. එහෙම නතර කරන්න හදනවා නම් උන්ව අල්ලලා බලෙන් අපි නතර කරවන්න ඕනේ රාජිකාන ඕනේ. එකපාර ඉවරයක් කරන්නද? ඇක්සිඩන්ට් එකක්? එහෙමත් නැත්නම් කාලයක් විඳවන්න? කැන්සර් එකක්? මොකක්ද එමෙතුමා කරෙන්න ඕනේ? විශ්වසිංහත් මුලින් දැඟලුවේ ඔය ගෑණි වගේම තමයි. හැබැයි විශ්වසිංහව කන්ට්‍රෝල් කරන එක ලේසි වුණේ ඌ පිරිමියා හින්දා. පිරිමි වගේ නෙවෙයි ගෑනු කියලා ඉතින් රාජකාරණ ඕන දන්නවනේ. මේ ගෑණිව මේචල් කරන්න හරිම අමාරුයි. ඒක නිසා මුලින් ඔය සර්ප විස කුප්පිය අත්හදා බැලුවොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. එහෙම බැරි වුණොත් අත්හදා බැරිල්ල පැත්තකට දාලා අපි ඉවරයක් කළම දාමු. මොකද එහෙම නැත්තම් මට ඊළඟ ඡන්දේ කරන්න වෙන්නේ දහස් ගණන් මිනිස්සු පාරට බස්සලා ගෙවල් දොරවල් ගිනි තියලා ලේ ගංගාවක් මැදින්. එහෙම කරාම ඡන්ද යාදෙන්නේ නැහැ රාජකාරණෝනි. ඒක නිසා අපි මේ ලේසි විදියට කරමු. එහෙම කරද්දි රාජකාරණෝනලටත් වැඩිය දඟලන්නේ නැතුව හොඳ ගතවනාවක් හොයාගන්න පුළුවන්. වැඩේ බරපතලයි. ඉතින් නිමේෂයයි හිටියනම් මේව නැතිං නඩු නෑනේ. මටම තමයි ගේමට බහින්න වෙන්නේ. මූ මට ද්‍රෝහි වුණේ නැත්තම් අපි දෙන්නගෙන් පස්සේ මේ කාටේල් එක ඩේට් කරන්න හිටියේ නිමේෂ්නේ. ෂිට්! මේ පාරයා කරපු විනාශයක්. මොන ප්‍රශ්නාවත් අපි හැමතික වැඩේ කරන්නම ඕනි තම්පු. තම්බුස් මොකබ ගරුඬ ගරුඬ ඔව් අපි අම්බුස් කරයි. අපි ලෑස්ති වෙන්න ඕන. වේස්ට් කරන ටයිම් එකක් නැහැ. බුරෝ මම්බට කිව්වේ සේෆ් හවුස් එකට යන්න කියලා. ඔබ මොන මගුලකටද මෙහෙට කඩාපාත් උනේ? මට එහාට තනියම යන්න බයයි තම්පු බොස්. කවුද දන්නේ නිමෙස් බ්‍රෝ හැංගිලා ඉඳලා ගේමක් දුන්නොත් එහෙම. මලික් බ්‍රෝ මට වතුර ටිකක් දියංකෝ. බාවි වෙච්ච පාර රබර් රත් ඉඳලා 60-70 වතුර එක උස්මට ආවේ. මලිකා මම ආරම්භ කළා. තම්පු බොස් ගේට් වහන්න ආරක්ෂාව තර කරන්න නැත්නම් අපිට තමයි කෙලවෙන්නේ. සිතරා කිටියා මැති ඔය ඔයගේ වැඩක් කරගන්න. ඒ මං ඉන්න පාද? නෑ අවශ්‍ය වෙන්නේ නෑ. මට මැක්ස් එක ටිකක් තනියම කතා කරන්න. මොනා ගැන? ඇස් දෙකයින්. හරිනේ. තාක්ෂණ නෑ නේද? මේ මොන්ට වයිදේ නෝ. දැන් බං මොකක්ද තියෙන්නේ? මට නම් බෑ. හරි පිච්චිලා. අර පෙන් තාලි. දැක්කේ මම මෙදිරි නම් දැක්කා. මේකේ සත්තු මුකුත් එහෙම නෑ නේද? නෑ. අරින් බන මුකුත් තියෙනවා. ආල් පේන මුකුත් තියෙනකියා. ඔනේ.